Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. පසුගිය දෙවනදා අලුයම දංගොවිට ප්‍රදේශයේ මත්පැන් අලිව් සැලක් කොල්ල කෑමට තැත් කළ පිරිසක් වැළක්වීමට පොලිසිය හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදු වුණා. එම වෙඩි හුවමාරුවෙන් බස් රථයක ගමන් කරමින් සිටි 29 හැවිරිදි තරුණියක් මිය ගියා. ඊරේෂා ශාම්ලී නම් මෙම තරුණියගේ දේහය ඊයේ රාත්‍රියේ බෙන්තොට හඹුරුගල වන්නි ගෙවත්ත ප්‍රදේශයේ ඇති ඇයගේ නිවසට රැගෙන එනු ලැබුවා. මේ ඇයගේ මරණය පිළිබඳව අදහස් දැක්වූ ඥාති සොහොයුරෙක් මේ වෙච්ච සිද්ධියට පොලිස් දෙපාර්තමේන්තුව පොලිසිය භාරය ඇමතුමාන් ඉල්ලා සිටිනවා සාධාරණ පරීක්ෂණයක් පවත්වලා අපිට දැන් හොඳම සාක්ෂියතුව උපයලා තියෙන මේක පොලිසියෙන් වෙච්ච වෙඩි තැබීමක් ඒක නිසා මේ අහිංසක දරුවට පොලිස් දෙපාර්තමේන්තුව වගකීමක් තියෙනවා වන්දියක් ලබා දෙන්න අද වෙනකම් පොලිස් දෙපාර්තමේන්තුව කිසිම ප්‍රකාශයක් කරේ නැහැ මොකද්ද මේ උනේ කියලාවත් පොඩි වාහනයක් මේ මංකොල්ලකාරු වෙන්නේ මේ CCTV බස් එක උසයි මොකද මෙච්චර උස බස් එකකට ගියේ වෙඩි උණ්ඩයක් ගියේ කියලා පරීක්ෂණ කරලා බලන්න ඕනේ අපි ඉල්ලා සිටිනවා පොලිසිය භාරය ඇමතුමත් පොලිස් පදිතුමත් වහම මේ ළමයා වෙනුවෙන් මේ ළමයාගේ පවුලට වන්දියක් ලබා දෙන්න විතරක් නෙමෙයි මේක මොනවා හරි වරදක් වෙලා දිනවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිසි දඩුවම් ලබා දෙන්න ඕනේ ඇයිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිතයි Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්